ගරු ස්වාමීන් වහන්ස සිරස FM පන්සිල් මළුවේදී নিরතුරුවම ධර්මීය ශ්‍රවණය කරපු කෙනෙක්ගේ ගැටලුවක් තමයි ඔබ වහන්සේට මුලින්ම ඉදිරිපත් කරන්නේ. ඇයගේ ප්‍රශ්නය තමයි දැනට අවස්ථා කිහිපයකදීම ඇයගේ කුසට පැමිණි දරුවන් ගබ්සාවන් නිසා ඇයට අහිමි වෙලා තියෙනවා. ඇය විමසනවා මේ විදිහට වෙන්නේ ඇයි කියලා. ගරු ස්වාමීන් වහන්ස අපිට මේ පිළිබඳව පැහැදිලි කර දෙන්න. නෝන දැන් එතනදී නෝන අපි පටිච්ච සම්පන්න ක්‍රියාවලිය දකින්න ඕනේ. පටිච්ච සම්පාද ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ නෝන අවිද්‍යාපත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසායි සංස්කාර සකස් කරගන්නේ. එතකොට අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. එයා දුක කියන කාරණේ තාම හඳුනාගෙන නැහැ. දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ එයා තාම දන්නේ නැහැ. තෘෂ්ණාව නැති කර තැනදී දුක නැති වෙනවායි කියන කාරණේ එයා දන්නේ නැහැ. දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියන කාරණේ එයා දන්නේ නැහැ. මෙන්න මේ හේතුව නිසා මේ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා අපි කියනවා අවිද්‍යාව කියලා නෝනා. එතකොට අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදන්න නිසා එයා නිරේතුරුවම සංස්කාර ප්‍රස් කරනවා. සංස්කාර කියන්නේ කුසල අකුසල සංස්කාර ප්‍රස් කරනවා. දැන් අපි හිතමු ඔබතුමිය කවදා හරි උතුම් රහත් ඵලයට පත් වෙනවා කියලා. ඒ රහත් ඵලයට පත් වෙන මොහොතේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මොහොතේ පටන් ඔබතුමිය සංස්කාරයන් රැස් කරන්නේ නැහැ. ඒ කියන්නේ සංස්කාරයන් රැස් නොකරන නිසාම ඔබතුමිය පිරිනිවන් පාන මොහොතේම තමා තුලින් විඥානේ නිවිල යනවා. බහැරට යamak නැහැ. දැන් අපි කොහොම මෙතන ගිනි ගොඩක් තියෙනවා. මේ ගිනි ගොඩ දර තියෙන තාක්කල් ඇවිලෙනවා. දර ටික ඉවරුණාට පස්සේ ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවිල යනවා. යම් කෙනෙක් ඇහුවොත් ගින්දරට මොකද්ද වුනේ කියලා කියන දෙයක් තියනවද? නැහැ. යම් කෙනෙක් ඇහුවොත් ගින්දර කොහාටද ගියේ කියලා කියන දෙයක් තියනවද? නැහැ. දර ආහවරයි හේතු ආහවරයි ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි යනවා. නමුත් නොනා මෙතනදී අපි මොකද කරන්නේ? අවිද්‍යාව නිසා සංස්කාරයන් ප්‍රස් කරනවා. එතකොට සංස්කාරයන්ට අදාළව මොකද සකස් වෙන්නේ? සංස්කාර පත්‍යා විඥාන. සංස්කාරයට අදාළව විඥානේ. විඥානේ කියන්නේ මෙතනදී චුතිසිත, අවසාන චුතිසිත. දැන් අවසාන චුතිසිත සකස් වුනේ කුමක් නිසාද? සංස්කාර නිසා. දැන් අපි කොහොම අපේ මව් කුසතේ දරුවා ආවා. නමුත් මේ දරුවා පෙර ජීවිතේ මිනිස්සේ. එයා අවුරුදු 90ක් විතර ජීවත් වෙලා දැන් මැරෙන්න යන වෙලාව. එයා මැරෙන්න යද්දී එයාට අවසාන චුතිසිත සකස් වෙනවා. අවසාන චුතිසිත සකස් වෙන්නේ මොකක් හෝ කුසල් අරමුණක් අරමුණු වෙලා. ඒ අරමුණට අදාළව විඥාන පත්‍යා නාම රූපං විඥානීය කිහිල්ලා රූපයකට වැටගන්නේ. එතකොට ඒ වෙලාවේ නෝනා ඒ අදාළ අම්මගේ මව් කුසේ කලල රූපයක් තියෙනවා. ඒක ජීව විද්‍යාත්මක දෙයක්. ඒ කියන්නේ තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුකුත් අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් එකතු වීම නිසා සිදුණු කලල රූපයක්. ඒක රූපයක් විතරයි. ඒක මේ පැලෝපිය නාලේ පාවි පාවි කියනකොට මේ විඥාණය ඇවිල්ලා මේ රූපයක තමයි දැසගන්නේ. දැන් විඥාණය දැසගත්ත මොහොතේම දැන් මෙතන කර්ම ශක්තිය සකස් වෙලා ජීවියක් උපත සකස් වෙලා භවයක් සකස් වෙලා විඥාන පත්‍යා නාම රූපං විඥානි නිසා නාම රූප සකස් වුණා. ඒ කියන්නේ විඥානි අර කල්ල රූපයට බැහැගත් මොහොතේ පටන් අපේ පපුව ගැහෙනවා වගේ දැන් මේ අර පුංචි කල්ල රූපය ගැහෙනවා. මොකද ජීවය දැසගත්තා. තේරෙනවද? ඒක තමයි නාම රූප ධර්මයන් කියන්නේ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ කියනවා නාම රූප පත්‍යා සලායතන. නාම රූප නිසා සලායතන සකස් වෙනවා. එතකොට දැන් මේ කලල රූපයේ සති 7ක් 8ක් යනකොට බුදුරයන් වහන්සේ කියනවා තම්බපු විතරයක් ප්‍රමාණයට ලොකු වෙනවා කියලා. ලොකු වෙලා නෝනා මේ අතපය හිස වෙන් වෙලා මේ ආයතන 6 පිහිටනවා කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. දැන් එනම් ආයතන 6 පිහිටුවේ කුමක් නිසාද? නාම රූප පත්‍ය සලායතන. නාම රූප නිසා සලායතන සකස් වුණා. දැන් ওই ප්‍රශ්නේ අහන්නේ මව් කුසේ ඉන්න දරුවා මාස 3ක් වුණාට පස්සේ ගත්තා වුණාම විඥානයක් තියෙනවද නැද්ද කියන කාරණය. නමුත් නෝනා දැන් සලායතන සකස් වෙලා තියෙන්නේ. සලායතන සකස් වුණාට පස්සේ මව් කුසේදිම පස්සේ තියෙන කාරණේ එයාට සිද්ධ වෙනවා. ඒ කියන්නේ අම්මා වෙහෙසට පත් වෙනකොට අම්මාගේ දරුගැබ තද වෙනකොට හිර වෙනකොට ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනකොට අම්මා අපත්‍ය ආහාරයක් ගත්තොත් අම්මා උණු වතුර ටිකක් බිව්වොත් අම්මා දැවිල් ආහාරයක් වැළඳුවොත් මේ සියලුම වේදනාවන් මේ දරුගැබට දැනෙනවා. පස්සේ සිද්ධ වෙනවා. එතකොට පස්සේ සිද්ධ වුණ තැනදී පස්සේ ඒ දරුවා තෘෂ්ණාවෙන් සෙට් කරද්දී වේදනාව සකස් වෙනවා. වේදනාව සකස් වෙද්දී සංස්කාර සකස් වෙනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. දරු ගැබට 3 මාසයක් වුණත් ඒ දරු ගැබේ ඉන්න 3 මාසයේ දරුවා නිරතුරුවම
සකස් වෙන්නා වූ පස්සයන් නිත්‍ය භාවයේ අරගෙන පංච උපාදානස්කන්ධය සකස් කර ගන්නවා. එයා ඉපදුනාට පස්සේ නෙමෙයි පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ. මව කුසේ ප්‍රතිසන්දිය ලැබලා ආයතන සකස් වෙච්ච මොහොතේ පටන් එයා පංච උපාදානස්කන්ධයක් සකස් කර ගන්නවා. මව කුස තද වෙද්දි, හිර වෙද්දි, අම්මා වෙහෙසට පත් වෙද්දි, අපත්‍ය ආහාරයක් ගනිද්දි, ඔය වගේ ඕනම දෙයකදී ඒ දරුවා පංච උපාදානස්කන්ධය සකස් කර ගන්නවා බිඳීමට අදාළව. එතකොට අපි කියමු දැන් මේ දරුවාට මාස 3ක් වෙලා. දැන් මේ දරුවාට අකුසල් විපාකයක් තියෙනවා. අපි කියමු මේ දරුවා පෙර ජීවිතේදී සත්ව ඝාතනය කරපු කෙනෙක්. එහෙම නැත්නම් සත්ව හිංසාව කරපු කෙනෙක්. එහෙම නැත්නම් ගබ්සාවන් සිද්ධ කරපු කෙනෙක්. එහෙම නැත්නම් ওই තිරිසන් සතුන්, බල්ලන්, බැල්ලියන් වගේ සත්තුන් වඳභාවයට පත් කරපු කෙනෙක්. මේ අකුසල්‍යා ගිය ජීවිතේ කළා. ඒ කළත් නොනා එයා පින්කමකුත් කළා. දානයක් දුන්නා මොනවා හෝ කරපු පින්කමක් තිබ්බා. මියා මැරෙන වෙලාවේ අකුසලයේ නෙමෙයි සිහියට එන්නේ පිනයි. තේන්නද අර කරපු පින්කමයි සිහියට එන්නේ. පිනට අදාළව මව් කුසට බැස්සා. දැන් අකුසලයේ උපාදානය වුණා නම් මව් කුසට බහිද නැහැ. එහෙනම් සතර අපායට යන්නේ. නමුත් අකුසලයේ යටපත් කරමින් කළා වූ පින තමයි උපාදානය වුණේ චුතිච්ඡේද ඊට අදාළව මව් කුසකට බැස්සා. නමුත් මව් කුසට බැස්සත් නොනා විපාකයේ පස්සෙන් දැනිනවා. ඒතොර මව් කුසේදී අන්න අතීත විපාකය ගත්තා කිරීම නිසා නැත්නම් සත්ව හිංසා සත්ව ඝාතන නිසා කළා වූ විපාකයනකොට කුස තුලදිම ගප්සාව සිද්ධ වෙනවා. ඒ ගප්සාව සිද්ධ වෙනවා කියන්නේ නෝනා එතනදි කුසේදිත් අවසාන සිත්තේ චුතිත්‍ය සකස් වෙනවා යාද. ඒ දරුවා මව් කුසෙන් ගප්සා වෙනවා කියන්නේ මැරෙනවා කියන කාරණය. ඒතොර මේ මැරෙන මොහොතේ දරුවාට අවසාන චුතිත්‍ය සකස් වෙනවා. ඒ චුතිත්‍ය හුඟාක් වෙලාවට සකස් වෙන්න තියෙන්නේ නෝනා අකුසල් චිත්තය කර්මණු කරගෙන. මවගේ පීඩණය නිසා අර දරු ගැබ ඇතුලේ තියෙන රශ්මිය නිසා දරු ගැබ ඇතුලේ තියෙන පීඩණය නිසා මේවා තුල තෙරපි තෙරපි ඉන්න දරුවා තුල පීඩණයට අදාළ අකුසලයට අදාළ චිත්තයක් තමයි වැඩි වෙන්න තියෙන අවස්ථා වැඩි. එතකොට මේ චිත්තයට අදාළ ප්‍රතිසන්දියා ද්වේෂයත් එක්ක අය මැරෙන. එතකොට මේ ද්වේෂයත් එක්ක මැරෙද්දී එයා අයිම සතර පායට වැටෙනවා. ඒ නිසා දරු ගැබේදී දරුවෙක් මැරෙනවා කියන කාරණේ දිනුණා වැඩිපුර බර තියෙන්නේ අකුසල් සිතක් එක්ක මියන්නේ. මොකද ඒ දරුවා මියන්නේ පීඩනයක් එක්කයි. ඒ සිත ප්‍රබල වෙනවා යාට දැනෙනා වූ විදීමේ වේදනාව මත. දැන් සංස්කාර රැස් වෙන්නේ කුමක් නිසාද? මේ සංඥාපච්චය සංස්කාර. ඒතකොට සංඥාව සකස් වෙන්නේ කුමක් නිසාද? වේදනාපච්චය සංඥා. එහෙනම් වේදනාව නිසායි සංඥාව සකස් කරගන්නේ. ඒතකොට වේදනාවේ ස්වභාවය වැඩි වෙනකොට හඳුනා ගැනීමේ ස්වභාවය වැඩි වෙනවා. ඊට අදාළව සංස්කාරයේ ගැඹුර වැඩි. දරුවෙක් මව් කුසේ ඉන්නේ නෝනා අකමැත්තෙන් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. අපි මේ බාහිර ඉඳන් දකිද්දී අපි හිතනවා දරුවෙක් මේ මව් කුස ඇතුලේ හිරවිලා මොනසා දුකක්ද සිද්ධ කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කී දේශනා කරනවා මේ උපාදාන පත්‍ය භව තුෂ්ණා පත්‍ය උපාදාන. එයා මේ දරු ගැබ තුෂ්ණාවෙන් උපාදානය කරගෙන ඉන්නේ. දැන් අපිට තමයි පේන්නේ මේ දරුවා දරු ගැබේ ඉඳගෙන මව් කුසේ ඉඳගෙන මේ හිර වෙලා පීඩණයට පත් වෙලා ලේ සැරව මැදි වෙලා මේ බැලුම් බෝලයක් වගේ මේ කුටියක් තුල හිර වෙලා ඉන්න එක දරුවට දුකක් කියලා. එයාට ඒක දුකක් කියලා දැනෙන්නේ නැහැ. එයා මේක මගේ ගේ, මගේ කාමරය, මගේ කුටිය, මගේ මාලිගාව කියලා උපාදානය කරගෙන ඉන්නේ. ඒ නිසා නෝන එයා කැමති නැහැ මේකෙන් එළියට එන්න නව මාසයක් ගියාට පස්සේ. නමුත් හේතුඵල ධර්මයන් අනුව නව මාසයක් යනකොට එයාගේ ඉන්ද්‍රියයන් හොඳින් වැඩිලා යාට දඟලන්න පුළුවන් ශක්තිය එනවා. ඒක හේතුඵල ධර්මයක්. ඒතකොට මේ දඟලන්න පුළුවන් ශක්තිය එනකොට තමයි දරුවා බිහි වෙනවා කියන මේ ලක්ෂණ පහළ වෙන්නේ. ඒතකොට මේ ලක්ෂණ පහළ වුණාට පස්සේ දරුවා මව් කුසෙන් එළියට එන්න කැමති නැහැ. එයා මව් කුස උපාදානය කරගෙන ඉන්නේ. නමුත් අම්මා මොකද්ද උපාදානය කරගෙන ඉන්නේ? දරුවාගේ මුහුණ බලන්න ඕනේ කියන තෘෂ්ණාව උපාදානය කරගෙන ඉන්නේ. ඒතකොට දරුවෙක් ලැබෙනවා කියන කාරණේ, දරුවෙක් හම් වෙනවා කියන කාරණේ සටන. මොකද්ද ඒ සටන? දරුවා මේක මගේ කුටිය, මේක මගේ නිවස කියලා දරුවා කුස, එහෙම නැත්නම් මව් කුස නැත්නම් ගර්භාෂය උපාදානය කරන් ඉන්නවා. අම්මාගේ තෘෂ්ණාව මොකද්ද? දරුවා එළියට අරන් හුරතල් කරන්න මගේ කර. මෙන්න මේ තෘෂ්ණාවන් දෙකෙන් ශක්තිය බලවත් කාටද? අම්මාගේ ශක්තිය බලවත්. එතකොට අම්මාගේ ශක්තිය බලවත් නිසා දරුවාගේ උපාදානය කඩනවා. අම්මා කෙනෙක් දරුවේ බිහි කරනකොට සටමනවා කියලා කියන්නේ මොකද්ද? දරුවාගේ උපාදානය කඩලා ගන්න. දරුවා එන්න කැමති නැහැ. දරුවා මව් කුස මගේ කරගෙන ජීවත් වෙද්දී, මව් කුස අල්ලගෙන ජීවත් වෙද්දී අම්මා පුළුවන් තරම් පීඩණය යොදලා, වෙර යොදලා, රටමලා දරුවාගේ උපාදානය කඩලා එළියට ගන්න. දරුවාගේ උපාදානය කඩලා එළියට අරගෙන දරුවා බිහි වෙනකොට මර ලතෝනි දීගෙන, කෑ ගහගෙන, බෙරියන් දීගෙන ඉපදෙන්නේ ඇයි? එයාගේ විරෝධය අය පානවා. එයා විරෝධය පානවා මගේ තැනින් මාව ගලවලා
उपादान අම්මා තුරුලට අරගෙන පියවරු වලට ලං කරලා කී දෙද්දී ඔන්න පියවරු උපාදානය කර ගන්න කෙනෙක් මව් කිරි බොද්දි දරුවා ඇදලා ගත්තොත් දරුවා යටගිරියි කෑ ගහනවා මොකද දැන් එයාගේ උපාදානය තියෙන්නේ මව් කිර කෙරේ ඊට පස්සේ අම්මාගේ උණුසුම උපාදානය කර ගන්නවා තොටිල්ල උණුසුම උපාදානය කර ගන්නවා මේ විදිහට නෝනා මේ උපාදාන පත්‍ය අතුෂ්ණාව නිසා මේ පුංචි දරුවත් අනිත් කෙනා වැඩි හිටියා වගේම උපාදානයෙන් සකස් කර ගන්න ඔය කාරණේ තමයි අපි උතනදී දකින්නේ මෞකුසේන දරුවා මේක මගේ කරගෙන ආයි. එනිසා යා යම් වෙලාවක මෞකුස තුල පීඩණයටපත් වුනොත් අම්මාගේ යම් හැසිරීම රටා නිසා ඒ පීඩණයටපත් වෙන මොහොතක් පාසා ඒ දරුවා පීඩණයටපත් වෙනවා. ඒ කියන්නේ අකුසල් සිත් සකස් කරගන්න. ඒ අකුසල් සිත් සකස් වෙච්ච මොහොතේදී මැරුණොත් ඊට අදාළ ප්‍රතිසන්දි යන්න. එනිසා අපි දකින්න ඕනේ අපේ දරුවෙක් ගත්තා වුණා නම් අපි දකින්න ඕනේ හේතුඵල ධර්මයක් නිසායි මේ ගප්සාව සිද්ධ වුනේ. එක පැත්තකින් ඒ දරුවා සංසාරේ කළා වූ අකුසලයක්. මොනවාද අකුසල්? සත්ව හිංසාව, සත්ව ඝාතනය, දරුවන් ගප්සා කිරීම, ඒ වගේම ওই තිරිසන් සතුන් වඳභාවයටපත් කිරීම ඔවැනි අකුසල් වලට හේතු වෙනවා. එතකොට තමන්ගේ මව් කුසට ආපු දරුවා ගප්සා වෙන්නේ අම්මා තාත්තාගේ අකුසල් විපාකයක්. ඒකත් තේරුම් ගන්න ඕනේ. අම්මා තාත්තාත් මේ වට හවුල් වෙලා තියෙනවා. අපි කියමු දැන් තමන්ගේ දරුවෙක් ඉන්නවා ගෑනු දරුවෙක් ඒ ගෑනු දරුවාට අනවශ්‍ය පිළිසිඳ ගැනීමක් ඇති වෙලා මොනවා හෝ හේතුවක් නිසා. එතකොට අම්මා කියනවා දුවේ යන් දොස්තර මහත්තයා ළඟට අපි ගිහිල්ලා අපි මේක ගප්සා කරගමු. එතකොට මේවා විපාකෙට එනකොට අනාගතයේදී මේ අම්මා කුසේම මේ දරුවා ඉදිරිලා ගප්සාවට ලක් වෙලා දරුවා එතනින් අකුසලෙ විඳිනවා අම්මා දරුවා හිමි මේ අකුසලෙ විඳිනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ එවැනි අකුසල් සත්ව හිංසාව සත්ව ඝාතන ගප්සාවන් අද වර්තමාන සමාජයේ ගොඩාක් ගප්සාවන් සිද්ධ වෙන නිසා අනාගතයේදී නෝනා සකස් වෙන දරුවපත් මව් කුසේදීම ගප්සා වෙන තියෙන අවස්ථා ගොඩාක් වැඩි වෙනවා තේනවද මොකද බරපතල ආකාරයෙන් එවැනි අකුසල් සිද්ධ වෙනකොට ඒ වාට විපාක දීමට සුදුසු ලෝකයක් තමයි ඉදිරියේදී බිහි වෙන්නේ ඒ නිසා දරු ගැබේ ඉන්න දරුවෙක් දරු ගැබේදී මැරුණත් මැරෙන මොහොතේ එයාට අවසාන තුස්කිතක් සකස් වෙනවා ओबत ममत कोई तरह नम कारण पिली बंदव धनुत्त सिटी नेंद इतामत पुंची